සුබ දවසක් හැමෝටම. අද මම හැදුවා ඉන්දියාප පිටි වලින් ගෙදර තියෙන පොඩි අමුද්‍රව්‍ය ටිකක් විතරක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් හරිම රස මුරුක්කු එකක්. මම මේ මුරුක්කු එක හදන්න අරන් තියෙනවා ඉන්දියාප පිටි ග්‍රෑම් 200යි, සුදුලුණු බික් 10කුයි, සූදුරු ටිහිකුයි, හීනියට කපාගත්තු කරපිංච ටිහිකුයි, ලුණු කුඩුයි, මිරිස් කුඩු, කහ කුඩු ටිහිකුයි, අවසාන වශයෙන් පොල් කිරි. මම මුලින්ම සුදුලුණු බික් ටික මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට දාලා අරගත්තු පොල් කිරි වලින් ටිකක් මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. දාගෙන මේ සුදුලුණු බික් ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. මෙන්න මේ විදිහට කැලි හිටින්න නැති වෙන හොඳට බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ මම අරගත්ත ඉන්දියාප පිටි ටිකට මේ විදිහට ලුණු කුඩු තේ හැඳි භාගයකුයි, කහ කුඩු ටිකකුයි, මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි, සුදුරු තේ හැඳකුයි, හීනෙට කපාගත්තු කරපිංච ටිකයි මේ විදිහට එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඒ ටික මේ විදිහට කලවම් කරගෙන මම අරගත්තු පොල් කිරි වලින් මේ විදිහට ටික ටික දාගෙන මම මේ පිටි ටික මේ විදිහට දී කරගන්නවා. ඔයගලන්ට පොල් කිරි වෙනුවට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. පොල් කිරි පාවිච්චි කරාම ඇත්තටම හරිම රසයි මේ මුරුක්කු එක. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පොල් කිරි ටික ටික දාගෙන මේ පිටි ටික මේ විදිහට දී කරගන්නවා. දැන් අම්මගේ මුරුක්කු එක හදන්න පදම හරියට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ පදමට වගේ ආවට පස්සේ හරි. ඊට පස්සේ මම හදාගත්තු මේ මිශ්‍රණයෙන් මේ විදිහට පයිපින් බෑග් එකට මේ විදිහට ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම pan එකක් ලිපෙන් තියලා pan එකේ තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට මම ඉස්සෙල්ලා දාගත්ත පයිපින් බෑග් එකට දාගත්ත මේ මිශ්‍රණය මෙන්න මේ විදිහට තෙල් එකට වක් කරගන්නවා. මේ මුරුක්කු ටික ඔයාලට කැමති හැඩයකට හදාගන්න පුළුවන්. ඇත්තටම මේ මුරුක්කු එක ස්වයං ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක් වුණත් ගොඩක්ම සුදුසුයි. ඒ වගේම හරිම ක්‍රිස්පි. මේ මුරුක්කු ටික බෝතලයකට දාලා හුලං වදින්නේ නැති වෙන්න සති 2-3ක් වුණත් තියාගන්න පුළුවන්. හරිම රසයි. මම මේ විදිහට ඔක්කොම මුරුක්කු ටික හදාගත්තා. ඔයගොල්ලොත් මේ විදිහ රසම රස මුරුක්කු එකක් හදලා බලන්න.